මටත් හිතුණා පොඩි කටින බණක් කියන්න. ඔය කටින කියන්නේ තද ගතිය, ඉතා දැඩි ගතිය කියනවානේ. ඒ නිසා නොසෙල් වෙන්න, නොබිඳෙන කියන අර්ථයෙන්. ඒ නිසා මටත් හිතුණා මේ කටින පීවර මාසයේ, මහා පිං වැඩෙන මාසයේ, ජනතාව පිං කරන මාසයේ නොසෙල් වෙන ආකාරයේ පොඩි ධර්මයට මුසුවෙච්ච පොඩි දේශනාවක් කරන්න. මිනිස්සු විදිහට අපි හැමෝම සැනසීම හොයන්න කල්පනා කරනවා. එහෙම නැත්නම් මේ ආත්මෙම විඳින්න කල්පනා කරනවා. එතකොට මමත් ඔය විදිහට හිතපු කෙනෙක්. මම හැමතිස්සෙම හිතුවා මේ සැනසීම, නිවීම කොහොමද අපි අල්ලගන්නේ කියන ධර්මයේ පොටක් හෙව්වා. එතකොට හරිම අපූර්ව පොයින්ට් එකක් තියෙනවා. දැන් මේ සමාජය ඇතුලේ කතා වෙන හරිම වැදගත් පොයින්ට් එකක්. ඒ තමයි මේ ආත්මීය සංඥාව අතහැරගන්න බැරුව ඉදීම. ඔය මං කෙටියෙන්ම පැහැදිලිව නිර්වෝල්ම කියන්නම් මේක තේරුම් යන විදිහට. දැන් මේ ආත්මේ මම ඉන්නවා, මම ගිය ආත්මේ ඉඳන් ආවේ, මගේ ලබන ආත්මේ කියලා ඔය ආත්ම ගානකර මම දාගෙන ඉන්න ආත්මීය සංඥාව. ආත්මීය සංඥාව තියෙනකොට මේ හිටියේ මම නේද, අනේ විඳපු දුකක්, එතකොට මේ ඉන්නේ මම නේද, ආයි විඳින්න දුක් විඳින්න වෙයිද? ඒ නිසා දිව්‍ය ලෝක සැපතක් වගේ දේවල් හිතමින් ආත්මීය සංඥාව දාගෙනට මට මගේ කියන මමත්වය වර්ධනය වෙනවා. මේ මමත්වය වර්ධනය වෙනකොටම මට මගේ කියලා අල්ලා ගැනීම වැඩි වෙනවා. තෘෂ්ණාව කෙලේශයන් හටගන්නේ ඔන්න ඒ නිසා තමයි බොහෝ වෙලාවට. මේගොල්ලෝ ආත්මය නිසාම ආත්මීය ලෝභකමකට එකතු වෙනවා. හැම දෙයකම ලෝභ කරනවා. එතකොට ලෝකයේ තියෙන සත්‍යයක්, ඒ සත්‍යයයි කඩන්න බෑ කිසිම කෙනෙකුට බුදුන්ගේ වචනය. ලෝභය දුක කැඳවයි කියන එක. ලෝභය දුක කැඳවයි කියන වචනේ තමයි මේ ලෝකයේ තියෙන පරම සත්‍යය. මතක තියාගන්න, ලෝකය මා වසඟේ නොපවති කියන එකට වඩා පරම සත්‍යයක් තමයි ලෝභය දුක කැඳවයි කියන්නේ. අර මට මගේ කියනකොට ඒ තමා කියන ආත්මයට පුදුම ලෝභකමේ තමාටම කියලා සතුට වෙනුවෙන් ගොඩාක් බදාගන්න යනවා. එතකොට ඒ ආත්මීය ලෝභකම නිසා අර ලෝභයේ දුක කැඳවයි කියන සත්‍යෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම ඔබට තේරෙන උදාහරණ වලින් මේ කියන්නම්. දරුවෙක් ඉන්නවා ශිෂ්‍යත්වයක ඉන්න, අම්මා ප්‍රාර්ථනා කරනවා මේ දරුවා ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕනෙමයි කියලා. වැඩිම ලකුණක් අරන් පාස් වෙන්න ඕනෙමයි කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මොකද්ද මේ දරුවා කෙරෙහි තියෙන, දරුවාගේ කීර්තිය පැසසුම හරහා තමා ලබා ගන්නා කීර්තිය කෙරෙහි තියෙන ලෝභය, මේ දැඩි ලෝභය නිසාම අර පරම සත්‍යයක් තියෙනවානේ ලෝභයේ දුක කැඳවයි කියලා. එතකොට ලෝභයේ දුක කැඳවන්න නම් අම්මට දුක ඇති වෙන්න ඕනි. අම්මට දුක ඇති වෙන්න නම් ශිෂ්‍යත් ෆේල් වෙන්න ඕනි. මේ බලන්න මේ විශ්ව නීතිය ක්‍රියාත්මක වෙන හැටි. මේව තේරුම් අරන් ඉන්නේ කොහොමද? ගෙයක් නැති කෙනා ගෙයක් හදලා දෙන්න ඕනි. තවත් නැති කෙනෙකුට එතකොට එයාට ගෙයක් ලැබෙනවා කියලා මේකට hina වෙනවානේ. නමුත් විශ්ව නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔහොමයි. Giving and receiving theory කියලා මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා. Histen pyramide න්‍යාය, දෙනකොට ලැබෙනවා කියන මේ ස්වභාව ධර්මයේ න්‍යාය, මේක ස්වභාව ධර්මයේ න්‍යාය. බුදුන් තමයි පැහැදිලි කළේ. සා බුද්ධාගම. ඒ නිසා මේ ලෝභයම තමයි දුක කැඳවන්නේ. ඒ නිසා පුළුවන් තරම් ලෝභයෙන් මිදෙන්න බලන්න. ලෝභයෙන් මිදෙන්න නම් ගැඹුරු ධර්ම පාඩයක් තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ කිව්වට ලේසියෙන්. මේ ලෝකයේ කිසිවක් මගේ නොවේ යයි සිතිය යුතුයි. මේ ලෝකයේ කිසිවක් මගේ නොවේ යයි කියලා සිතුවේ ගමන් ලෝභය හැලෙනවා. ඒක හැබැයි එතන අල්ලන්න අමාරු වෙනවා. ඒ නිසා මේ අපි ආත්මයට දාගෙන ඉන්න, තමන්ගේ නම දාලා දාගෙන ඉන්නේ කී ආත්මේ, මේ ආත්මේ ලැබෙන ආත්මේ කියලා ඔන්න ආත්මීය සංඥාව අතහැරිවන් ඔබට මේ ලෝභය නැති වෙනවා. ඔන්න ඔහොමයි මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක ගැඹුරු තැනක්. තවත් විමසලා හිතන්න, ධර්මයට අනුව ගලපන්න, මේකට අවශ්‍ය යමක් තියෙනවා එකතු කරන්න, සුසුසු දෙයක් තියෙනවා අඩු කරන්න. මොකද ඔය එකතු කරන්න, අඩු කරන්න, ආයි කපා කොටා හිස්තැන් වෙනස් කරන්න බැරි බුදුන් වහන්සේගේ වචනයක් විතරයි. අනිත් මෙහා හැම වචනයක්ම ඔබට තවත් යමක් එකතු කර හැකි. මොකද බුදුන් අවබෝධ කරගත්තු සීල ඥානයේ දේශනා කළේ නැහැ. බුදුන් දේශනා කරේ ඔබට අවශ්‍යම ටික විතරයි. උන්වහන්සේක ඔප්පු කරා ඇට්ටේරිය වළේට ගිහින් ඇට්ටේරිය කොළ මිටක් කඩාගෙන අතේ තියෙන කොළද වළේ තියෙන කොළද ආනන්ද මන් දේශනා කළේ මේ අතේ තියෙන කොළ මිට පමණයි.
එහෙනම් මේ ඇට්ටේරිය වනේ තවත් කොළ මල් තියෙනව නේද? ඒ නිසා බුදුන් නොවුනාට මේ වර්තමානයේ මේ ඇහෙන්නේ බුදු බණ කියලා මතක තියාගන්න. ඒකයි මම මේකට කිව්වේ කඨින බණක් කියලා. ඛණ්ඩනය කරන්න තැනක් නැහැ. මේ ශාසනය කියලා කිව්වේ හාමුදුරුවරු විතරක් නෙමෙයි. ඒක සම්මුති සංඝයා. මේ ශාසනය කියන්නේ ශ්‍රාවක සංඝයා. ශ්‍රාවක සංඝ ශාසනයට ගිහි වෙච්ච ඔබත් අයිති උපාසක උපාසිකා. උපාසක උපාසිකාවන් අවැඩ අසාධාරණකම් කර කර හාමුදුරුවන්ගෙන් විතරක් බලාපොරොත්තු වෙනවා නම් සිවුරෙන් විතරක් සීලය හාමුදුරුවන්ගෙන් විතරක් සිල් රැකීම බලාපොරොත්තු වෙනවා නම් එතකොට මේ රකින්නේ සම්මුති සංඝයා පමණයි. ඒ නිසා බුද්ධ දේශනාවට කළ තියෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ හතරගොල්ලම මේක රකින්නට ඕනි. එතකොට ගිහි සිල්වත් ගිහියාගෙන් දානි වළඳන හාමුදුරුවෝ සිල්වත් වෙනවා. සිල්වත් හාමුදුරුවන්ට දානි ලබා දෙන ගිහිය සිල්වත් වෙනවා. මේක ගනුදෙනුවක්. ඒ නිසා මේ ගනුදෙනුව කැඩුනා. මේ ලංකාව විශ්වාස කරන්න තියෙන බොහෝ දේවල් තියෙනවා. මේ අපි මිත්‍යාව මිත්‍යාව කියලා බැහැර කරපු සියල්ල විශ්වාස කරොත් අපේ රට ආයර පැරණි තත්ත්වයට වෙනවා. අපි හිතනවා ආචාර්යමත් අනාගතය කියන්නේ වෙනම එකක් කියලා. මතක තියාගන්න මේ ලෝකයේ මේ රටේ ආචාර්යමත් අනාගතය කියන්නේ අපේ ලංකාවේ අතීත ශ්‍රී විභූතියම බව මතක තියාගන්න. මේකට පැවරලා තියෙන කාර්ය වෙන එකක් නෙමෙයි. මේකට පැවරලා තියෙන කාර්ය මේක තමයි ලෝකෙට හරිමඟ පෙන්වන රට. එහෙම රට හරිමඟ පෙන්වන්න නම් අපි හරියට ඉන්න ඕනි. අපේට ධර්මයේ කාර්ය තමයි පැවරලා තින්නේ. ඒකට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියගොල්ලෝ එකතු වෙන්න ඕනි. සිල් රකින්න ඕනි. සිල් නොරක සීලය ගැන කියන්න බෑ. එතකොට මේක ධර්මය අහන්නම ලෝකේ සීල දෙනා මෙතනට එනවා. මේක පැවරිච්ච කාර්ය අපි මගේ හැරගෙන තිනවා. ඒ නිසා ඔබ ධර්මය කියන්න පුළුවන් බවට පත් වෙන්න. එතකොට තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාරී වුණොත් තමයි ධර්මයේ විසින් රැකෙන්න ගන්නෙ. ඔබ ධර්මයේ රකින්න නැතුව ධර්මයේ විසින් රැකෙන්න නැහැ. ධර්මයේ රකින්න බෑ විතර රකින්නවා වගේ. පොයේ දවසට සිල් රෙද්ද දාගෙන විතරක් සිල් රෙද්ද ගලවුවාම මේ සිල් නැති වෙන්න බෑ. මං ඔය පූජනීය ස්ථානවල දේශනා වලට ගිහිල්ලා කිව්වේ සිල්පද 8යි තියෙන එක මාසයක් සීලි සමාදන් වෙලා කඩන්න නැතුව මාස 8කින් 8 සීල් සම්පූර්ණ කරන්න කියලා. නැත්තම් ගිනියෙන සීල් බස් එකේදීම කඩන නිසා. උපාසකම්ල නිදි නැතුව අහගෙන හිටියා. දේශනාවේ සාදුකාර දැන් දෙන්නේ නිදාගෙන ඉන්න කට්ටිය නිවන් කියන කොටයි බුදුරජාණන් වහන්සේ කියන කොටයි විතරයි. මං සමහර පන්සල් වල ගිහිල්ලා කිව්ව උපාසකම්මලට හවස සීල් පහට පවාරණේ ඉන්න උපාසකම්මල හතර වෙනකොට ගෙදර යන රාජ්‍ය නිලධාරීන් වගේ ඉන්නේ වෙලාව බල බල. හාමුදුරුවෝ කියලා ගිහිල්ලා තිබුණා මේක සමහර විට හොඳම පැයවේ කියලා. හරියට ධර්මය ඇහෙනකොට ඒ අසන්නාට තනින් තනින් සාදුකාර ලැබෙන්න ඕනි. ඒ කියන්නේ බුදුන් කියන කොටයි නිවන් කියන කොටයි නිින්දෙන් ඇහැරෙලා නෙමෙයි. ඒ කියන්නේ තමන්ට තේරෙන තනින් සාදුකාර ඇහෙන්න ඕනි. මට පුදුමේ මිනිස්සු කොච්චර සක්‍රීයව කන්තියන් ඉන්නවද කියලා. මම ඒ කියන හැම වචනයකටම තනින් තනින් සාදුකාරය වුණේ. අන්න එහෙම දේශනා ශෛලිය මේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නට ඕනි. මම බිත්තිවලින් හේතු කරලා අරගෙන ඉස්සරහා මේ ස්පේස් එකේ වාඩි කරලා කොන්ද කෙලින් තියන් ඉන්න කියලා. ගෙදර යන අවස්ථා පැත්තකින් දාලා පැය දෙකමාරක් කතා කරා. විපස්සී හාමුදුරුවෝ සාක්කි වතුරුවා රාජ මහ විහාරයේ අපේ දෙලගව ධම්මරතන හාමුදුරුවෝ සාක්කි. මම ඔවුන්ට කිව්වේ සිල්පදය එක දිගට රකින්න. එතකොට මාස 8න් 8 සිල් සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපි බොරුවක් කරමින් බොරුවක් කිව්වා. ඒ නිසා මේ බොරුව නැවතුන එක මම මේක හරියනවා. ඒ නිසා මම මේකට නම් කරේ කඨින බණක් කියලා. මේක පරම සත්‍යයක්. මේ සත්‍යය හැසිරෙන්න. ඒ නිසා වෙනදා වගේම පන්සලට ගිහිල්ලා දාන දෙන්න මිනිස්සුන්ට ආදරෙන් කතා කරන්න සහකම්පණය හදන්න අනාගත ලෝකයේ තල්ලු වෙන්නේ මානවවාදය සබහදම්වාදය සහකම්පනවාදය කියන මෙන්න මේවට ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් වාදය සමාජවාදයත් වාදය ත්‍රස්තවාදයත් වාදය මේ තුනම කියන්නේ සමාන කාරණා. ඒ නිසා මානවවාදයට තල්ලු වෙන්නට ඕනි.
මං ගැන වගේම අනිකා ගැන හිතන්න ඕනේ. මේ ආත්ම සංඥාව එකට නැති වෙන්න ඕනේ මතක තියාගන්න. මේ වෙන්න තියෙන දෙයක් තමයි වෙලා තින්නේ. වර්තමාන ජනාධිපති වෙලේ පත් වෙලා දිනවා. ඒ එතුමගේ කාලේ එතුමට ආශිර්වාද කරන්න. ඔබගේ කාලය આવත් ඔබත් කරන්න. තව කෙනෙකුට આવත් ලැජ්ජ නැතුව විස්සලා යන්න. මේකට ලෝභ කරන්න එපා. මේ ලෝභය නිසාමයි දුක ඇති වෙන්නේ මේ රටේ. වෛද්‍යවරු උද්ඝෝෂණය කරේ මොනව ඉල්ලලාද? වෛද්‍යවරු උද්ඝෝෂණය කළේ ලෙඩුන්ට ඇඳන් ඉල්ලලාද? රට යන්න ඉල්ලලා, වාහන පර්මිට් දෙපාරක් ඉල්ලලා, වේටුප් දීමනා ඉල්ලලා. අපි අනිතිකා ගැනද හිතුවේ? හැම උද්ඝෝෂණය ගැන තිබුණේ, හැම උද්ඝෝෂණය ගැන තිබුණේ මේ ලෝභය. ලෝභය නිසා දුකම කැඳවුණා. රජයට විතරක් බැන්නා. කිසිම රජයකට කරන්න බෑ ජනතාව රාජ්‍ය නිලධාරීන් නැතුව. රාජ්‍ය නිලධාරීන් කොච්චර ත්‍රස්තවාදයක් ගෙනියනවද? අපි දේශපාලඥයෝ 225කට බැන බැන ඉන්නේ. මෙච්චර කාලයක් පාලනය කරපු දේශපාලඥයෝ සියල්ල වැරදිද? භාගයක් හරි භාගයක් වැරදි. මේ වැරදි භාගය විතරක් අපි කතා කරා. හැබැයි අර වැරදි භාගය හරි භාගයට වඩා ලොකු වුණා. අපි ඒ යවේ ප්‍රඥාවන්තයෝ නෙමෙයි. උගතුන් යව්වා, බුද්ධිමතුන් යව්වා. උන්ට ප්‍රඥාව තිබුණේ අපේ ගම ගැන හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ හැම පක්ෂෙම හොඳ මිනිස්සු තෝරලා එවන්න. ආණ්ඩු පක්ෂි හොඳ නම් හොඳ විපක්ෂයක් තියෙන්න ඕනි. ඒගොල්ලෝ සාකච්ඡා කරලා තීරණ ගන්නට ඕනි. ඒ නිසා මතක තියාගන්න. දේශපාලඥයෝ විදිහට මේ ඇඳතිවරණ ක්‍රියාවලිය තුළ ඔබ මේක නොකරොත් ඊ අභිනවාරාමේ නායක හාමුදුරුවොත් බොහොම ප්‍රශංසා කළා රජයට. කිසිම කාලයක මැතිවරණයකට නැති විදිහට මේ මැතිවරණ විනය රැක්කා. පුදුමාකාර විදිහට රටේ බැලන්ස් එකක් තිබුණා. මං ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් නෙවුණාට මං ඔවුන් ගැන හොතට දන්නවා. ඒ නිසා මම පැහැදිලි කිරීමක් කරා. ඔවුන්ගේ තියෙන ඒ ශාඛා සමිති සංවිධාන විභුවේ ශක්තිමත්කම, එක ඕඩරයක් දුන්නොත් ක්‍රිස්තියානි සමාජයේ පල්ලියෙන් එන ඕඩරේ වගේ මේකත් ක්‍රියාත්මක වෙනවා කියලා මම කිව්වා. උන්වහන්සේ මගේත් එක්ක විය පැය දෙකක් විතර කතා කරා. උන්වහන්සේ අහන් හිටියා, මං කතා කරා උන්වහන්සේ කතිය, මං ධර්ම දේශනා කළා. මේ රට අන්‍යයාගේ අගය කිරීම වලින් යන්න ඕනි. තරහ වෛර නැති වෙන්න ඕනි. ඒ නිසා මතක තියාගන්න, දේශපාලඥයෝ හැම පක්ෂෙම නරක මිනිස්සු හැලලා, හැම පක්ෂෙම හොඳ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙන්න මේ එක වැඩපිළිවෙලක් හදලා බලට බැරි කාලෙක අපි කරන අපිට බැරි කාලෙක බල වරිල්ලා කියලා සහයෝගයෙන් කටයුතු කරන්න නොගත්තොත්,